අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල බස් ගාස්තු ඉහළට අවම ගාස්තු 20ක් සමස්ත ගාස්තුව 15%කින් ඉහළ යන ලකුණු විදුලි බිලෙන් ජනතාවට කරන්ට් එක වදින්න ළඟයි ඇති හැකි අයට පොඩි ගණන් වලින් නැති බැරි අයට ලොකු ගණන් වලින් විදුලි බිල ඉහළ දාන යෝජනාව ගැන පාටලි හෙලි කරයි ඒකක බිඳුවේ ඉඳන් 30 දක්වා විදුලි බිල 100ට 499කින් ඒකක 31ේ ඉඳන් 60ට 100ට 350කින් ඒකක 61ේ ඉඳන් 90ට 100ට 166කින් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා ඒකක 180ට වඩා පාවිච්චි කරන අයගේ මේගොල්ලෝ අය කරන්න යෝජනා කරලා තියෙන 18ක් පමණයි ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය නංවන්න ඉන්දියාවේ අදානිගෙන් ඩොලර් මිලියන 500ක ආයෝජනයක් කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය. පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට කන්ටේනර් රථ ප්‍රවාහන ගාස්තුවත් 60%කින් ඉහළ තමයි. බැරිමර ගාතේ දුවන බිලියන ගණන් පාඩු ලබන කණිජ තෙල් සංස්ථාවේ සේවකීන්ට බෝනස් වෙනුවෙන් රුපියල් කෝටි 50ක් ගෙවන්න හදන කතාව ඇත්තද? අනුරටත් ලයිට්යයි. තවමත් රට පුරා ගෑස් පෝලිම් හරින්ගෙන් ජනපතිට මාසයක් ආණ්ඩු පෙරලන්න අලුත් ආණ්ඩු හදන්න ජාතික ආණ්ඩු පිහිටවන්න අපි එක් වෙන්නේ නැහැ මගේ කාලේ අපරාධ වලට ආණ්ඩුවේ තුවක්කුපත්තු කළෙත් නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි ප්‍රථමයෙන් දේශය පුවත් संस्थाव मग बलागिन हिटपो इंधन मिल वडिकिरीम इये सिदिवुना एही प्रतिपालय दैन दैन पैमिनिमें तिबनवा बस गास्तो इहलयाम पासाल वैन्वत गास्तो इहलयाम हा कंटेनर प्रवाहन गास्तो इहलयाम अदलेबुनु प्रतिपाल अतर वनवा පොඩි මිනිහට ගමනක් යන්න තිබුණු එකම අවස්ථාවත් අදින් පස්සේ නැති වෙන තත්ත්වයකටයි පත් වෙන්නේ. හැම දෙයක්ම ඉහළ දාද්දී ඇයි අපි බස් ගාස්තු විතරක් වැඩි කරන්නේ නැතුව ඉන්නේ කියලා ආණ්ඩුවට හිතෙන්නේ නැති. මුදල් ඇමතිවරයා පසුගියදා කිව්වේ තවත් සහන ඉදිරියේදී ජනතාවට දෙනවා කියලයි. ඒ සහනයද දන්නේ නැහැ මේ. ඒ අනුව බස් ගාස්තුද ඉහළ දැමීමටයි තීරණේ වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් විෂය බාර අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් හිමියන් සමග අද පෙරවරුවේ පැවැතුණා. එෙහිදී තීරණය වුණේ සමස්ත බස් ගාස්තුව 15%කින් පමණ ඉහළ දැමීමටයි. හුඟක් වෙලාවට හෙට කැබිනට් රැස්වීමෙන් අනතුරුව අපිට නව සංශෝධිත මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබේ. ඒ කියන්නේ 17නේ දැන් තියෙන අවම ගාස්තුව. ඔව්. එහෙමනොත් ඒක 19 වෙන එකද වෙන්නේ? 19 හෝ 20 වෙන්න පුළුවන්. හැබැයි අවම ගාස්තුව යන කෙනාට රුපියල් 2යි වුණාට ඒක දුර යනකොට වැඩි වෙනවා. ඒ නිසා ඒක එච්චර සරල නැහැ. මේ ප්‍රශ්නේ නිසා ඉඳ ඉඳන පිරු මහල් හිමියන්ට පුළුවන් නම් පොදු ප්‍රවාහනයේ සඳහා බස් රථ පාසල් වෑන් රථ වගේ දේවල් සඳහා වෙනම පොම්පයක් වෙන් කරන්න. ඒකත් මේ අවස්ථාවේදී කරන විශාල සේවයක් රට වෙනුවෙන්. අපි අමුතුමාට කිව්වා බොහෝ දුරට හෙට බස් ධාවනේ අඩාල වේවි. දැන් අර මොකෙන්ද වැටිච්ච කාට මොනා වුණත් එකයි කියලා අපිට බස් ධාවනේ කරන්න බෑ. හෙට කැබිනට් මණ්ඩලයෙන් දෙන ඕනම් තීන්දුවක් ඔබට බාර ගන්න කැමතිද? නෑ. ඉල්ලීමක් කරේ නැද්ද? ඒ ප්‍රතිශතය අපි දැන්ටමත් ෆයිනලයිස් කරලා තියෙනවා. කැබිනට් ඔබතුමාගේ ඉල්ලීම අපිට ඕන ඔබතුමාගේ අමුතුමාගෙන් ඉල්ලුව ඉල්ලීම කීයද වැඩි වෙන්න ඕන? එහෙමනේ බස් උක්ති සම්බන්ධයෙන්ගේ ප්‍රශ්නේ 100කට 15කට අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිශතයක් විය යුතුයි. ඒක තමයි න්‍යාය. ඊට වැඩි අඩු ගාණක් තමයි අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයෙන් ජාතික ගමන කමිටු සභාවෙන් අපිට පෙන්වී තියෙන්නේ. එමුතුමාගේ රුපියල් 2 හෝ 3නේ. අවම ගාස්තුව බොහෝ දුරට ඒ වගේයි. ඒ කියන්නේ රුපියල් 20යි. බොහෝ දුරට ඉතින් අවම ගාස්තුව එමුතුමා කිව්ව විදිහට ඒක වේවි. එච්චරයි. අද දිනේදී අමාත්‍යවරයාත් සමග පැවැත්වූ සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයට ආරාධනා කළේ නැහැ. ඒකට ආරාධනා කරලා තිබුණෙම ආණ්ඩුවට කඩේ යන ඇමතිවරයාගේ සාක්කුවේ ඉන්න ආණ්ඩුවත් එක්ක ඩීල් දාන බස් සංගම් කීපයකට විතරයි. පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යන්න කිසිසේත් සෑහීමකටපත් වෙන්නේ නැහැ මේ බස් ගාස්තු සංශෝධනය. මේක පෞද්ගලික බස් කර්මාන්ත කරුවා සහ සේවකයන්ව වලපල්ලට දෙදැමීමක් ලෙසයි අපි කොහොම වුණත් බස් ගාස්තු ඉහළ දැමීම පමණක් ප්‍රමාණවත් නැති බව පවසමින් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනෙන් ඉවත් වීමට සමස්ත ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයින් තීරණය කළා. වැටුප් තලය පිහිටවලා මේ සේවකයන්ට ලැබෙන්න ඕන තැන දීලා ඉන්ධන ටිකට සහනයක් ලබා දීලා මේ බස් කර්මාන්තය කරගෙන යන්න අපිට සහාය වෙන්නේ කියලා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් 69 ලක්ෂ ඡන්දය දීපු එක පුරවැසියෙක් වශයෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා ප්‍රධානම
තවමත් අපි දිහා බලලා මේ කර්මාන්තය පවත්වාගෙන යන්න අද ඉඳලා කටයුතු කරන්න නැත්නම් අද මැදම රාත්‍රී 12ට මේ කර්මාන්තය ගැන පෞද්ගලික බස්සත වෘත්තිකයෝ මේ සේවයෙන් ඉවත් වෙනවා මෑත කාලීන ඉතිහාසයේ වැඩිම මුදලින් වැඩි වූ ඉන්ධන මිල ලෙස වාර්තා පිට වාර්තා තබා ඉහළ ගිය ඉන්ධන මිල නිසා ශ්‍රේෂ්ඨ රසක් අඩපණ වෙමින් තිබෙනවා අපි හැමදාම කිව්වා ඉන්ධන ත්‍රිරෝද රථ නියාමනයේ ගේන්න කියලා මේකට පයින් ගහන්න ලෑස්ති වෙන්න එපා ඒක නිසා අපි කියනවා අපි කියන දේවල් ඇහුම් කන් දීලා ත්‍රිරෝද රථ වෘත්තිකයා ආරක්ෂා කරගෙන වැඩ පිළිවෙලක් හදන්න ඔය ඩොලර්ද යූරෝද ඔය ප්‍රශ්න අපිට අදාළ නැහැ රට පාලනය කරන පාලකයෝ දැනගන්න ඕනේ මේ වට විධිමත් වැඩ පිළිවෙලක් සකස් කරන්නට එම සතුරුයි තමයි ඉතින් කියන්න තියෙන්නේ නේ දැන් ඉස්සර නම් අපිට මේ රස්සාව යන්න රුපියල් 7800ක් යනවල තෙල් ටික ගන්න රස්සාව යන්න තිබුණා දැන් තෙල් ගන්න ගියාම තෙල් 10ක් ගන්න ගියාම රුපියල් 3-4000ක් යනවා තෙල් ටිකට විතරයි මුදල් කියලා ඉතින් ආයම් පස්සේ ඉතින් අපිට ජීවිතේ ඉතින් බොහොම අමාරු දැන් අපි 5000ක් 6000ක් හොයාගත්තත් ඉතින් ඒක ඉවරයි තෙල් වලට කැම වලටයි ඉතින් ගෑස් වලට ඉතින් කන්න බොන තමයි නැත්තේ තනකොළ තමයි අපිට කන්න දෙනවා තියෙන්නේ හරි අමාරුයි දැන් වෙනද වගේ දුවන්නත් බෑ බෝට්ටුවක් වෙනද විදියට තෙලුක් ගණන් හැමදේම වියදම් තෙල් ටිකක් ගන්න තැනක් නැහැ හරියට තියෙන ඔක්කොම බස් වලට අරේ මේ ගහන ඒක අපිට හම්බෙන්නේ නැහැ හරියාකාර මේ අතර පවතින තත්ත්වයේ හැමේ බහලුම් ප්‍රවාහන ගාස්තුට 60% කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ අපේ විධායක කමිටුව තීරණය කළා තියෙනවා ආනයන අපනයන ප්‍රවාහන ගාස්තුව 60% කින් ඉහළ දැමීමට මේ 60% කින් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි වැඩි වෙන්නේ මොකද ඉන්ධන මිල ඉතා ඉහළ මුදලකින් වැඩි වීමත් ඩොලරේ අගේ ඉහළ යාම නිසා මේ අමතර කොටස් වල මිල ඉහළ යාමත් නව ලොරි රථවල මිල ඉතා අධික වීමත් මේට බලපාලා තියෙනවා එසේම පාසල් වෑන් රථ ගාස්තුද ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් සලමුන්ගේ ප්‍රවාහන සංගමේ තීරණය කර තිබෙනවා අපිට කරන්න දෙයක් නැහැ අපිට අකමැත්තෙන් වුණොත් මේ මාසේ අපි කොමඩ දවසකින් ඉන්නා මොකද මේ දරුවන්ගේ අධ්‍යාපනය අපිට කඩප් කප්පල් කරන්න අපි කිසිම සූදානමක් නැහැ දබන මාසේ පළවෙනිද වෙනකොට අපිට රජයේ මේ සඳහා යම් බෙඩ පිළිවෙලක් සකස් නොකරොත් අපි අනිවාර්යයෙන්ම 140 ගාස්වන් සූදානයකට යනවා ඒක අනිවාර්යයෙන්ම නතර වෙන්නේ නැහැ ඇමතිකම බාරගත් දිනේ සිට අද නෙවෙයි හෙට න්‍යාය භාවිත කරන ඇමති ලොකුගේ අදත් කිව්වේ අවශ්‍ය තරම් ඉන්ධන තුග තිබෙන බවයි ජනතා අපි ගාව ඉංග්‍රීසි තොරව ඩීසල් තියෙනවා දැවි තෙල් තියෙනවා එතකොට පෙට්‍රල් නැවත් සමුද නැත්නම් අඟහරුවා දෙනවා රටේ අවශ්‍යතාවයට වුණ කරන තොග අපි ගාව දැන්ට මේ මොහොතට වෙනවා අද අපි ඉරිද දවසත් වෙලා නිවාඩු ගත්තේ නැහැ අපේ ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම වැඩ කරනවා සමුද වෙනකොට අපේ හැම පිරෝම් පොලකම අඩුවක් නැතුව සෙල් තියේ බෝඩිමක් නැතුව ගන්න ඩීසල් නැවත් නැංගුරන් දාලා අද උදේ බාන්න පටන් ගත්තා අත් වශයෙන් මේක පමාවුනේ නැවේ එන්ජින් දෝෂයක් හින්දා කොළඹට එන්න 24 ක විතර පමාවක් වුණා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් ඩීසල් නැතුව ජනතාව අසරණ වුණා අද උදේ 4 ඉඳලා මේ පොලිමේ ඉන්නේ. වටේම තියෙන ෂෙඩ් වල මේ ඇවිදලා ඇවිදලා තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් වැඩිමිලටවත් ගන්න නැහැ. දැන් වැඩිමිලට හරි අරන් මේක දැන් කොහොම හරි දුවන්න ඕන අපි ෆිනෑන්ස් එක දා ගන්න ඕන. අපි ජීවත් වෙන්න බෑ. අම්මා නියම සැප දන්නම් තියෙන්නේ. මිනිස්සු දුන්නා දැන් ඉතින් කන හොඳට ඇති වෙන්න කනවා දැන් නම්. මේ අයහපත් අසමතුලිත පාලනය තුළ මේක මේ තත්ත්වෙට පත් වුණා. ජනතාව තවත් අසීරුවට තමයි පත් වෙන්නේ. මොනා ගන්න දෙවියන්ගේ පීඩාවක් කොටවා. දැන් සැපද කියලා මම අහන්න තියෙන්නේ. පෙට්‍රලුත් නැහැ, ඔයිලුත් නැහැලු. පෙට්‍රල් ගෑව ලීටර් දෙකම මාර 650යි. ඒක කිලෝමීටර් පාකියද්දි එකක් විසවටලා තියෙන ආය ගන්න දෙල තියෙනවා. කණ්ඩත් නැතුව ඒක අඩියක් කල් ගියාම. ඉතල මල්ලි මේ රජ කාලේ තෙල් තිබුණ නැහනේ. ඒ කාලේ මිනිස්සු ඔක්කොම පයින් කරත් වලනේ ගියේ. ඒතකොට කොලෙස්ටරෝල් තිබුණ නැහැ. දිය වැඩියා වර මේ ලෙඩ නැහනේ. එතකොට ඇවිද්දාම මේ පයින් ගියාම මිනිසුන්ට මේ ලෙඩ හැදෙන්නේ නැහැ. ඒතකොට බේත් ගන්නත් ඕනේ නැහැ. මිනිස්සු නිරෝගී වෙනවා. එහෙම යුගයක් එහෙම එන්න ඕනේ. මිනිස්සු පුරුත වෙන්න ඕනේ. එතකොට තමයි රට දියුණු වෙන්නේ. නැද්ද? රටත් කාලා අපිවත් විකුණලා ලංකාවෙන් තියෙන එකත් නැති කරලා තමයි දැන් යන්න තියෙන්නේ. ළමයි ඉඳ තමයි ජීවත් වෙන්නේ මේ. කියන්නේ අයරක වැඩි කරලා ඉල්ලන්නත් විදියක් නැහැ. මිනිස්සු වෙනවා රණ්ඩුවට. කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. නා කන දෙපාර තුම්පාර ගම්බුකරම්පෝර මේකටම ගාගෙන තමයි යන්න තියෙන්නේ. ඕගොල්ලෝ කාලේ නාස්ති කර ගන්නවා. ඕක අල්ලන්න ඕනේ ජනාධිපතිතුමාට කිව්ලා. ඔයා ජනාධිපතිතුමාට අල්ලහන්න. දැන් සැපද කියලා. දරා ගන්න බැරි ජීවන මිලට එරෙහිව ඊයේ රාත්‍රියේ නියාගම ගල්කඩුල්ල බෝධිය වෙත පැමිණි පිරිසක් විරෝධතාවයේ නිරත වුනේ මේ ආකාරයෙන්. කුලී වැඩ කරමිනියන් රුපියල් 1000යි හම්බෙන්නේ. රුපියල් 1000යි මොනවද යකෝ ගන්නේ? පාංගෙදී රුපියල් 120යි. සද්ද නැතුව ඉන්න එපා. තව වැඩි කරන්නේ කීකේ ඉන්න එපා. වහම ජනතාවට සහනයක් දීපල්ලා. බලාගේ ඔය කෑ ගහන අප්පු හාමිලා. ඒ අප්පු හාමිලා පුළුවන් නම් ආහාර දෙන්න පුළුවන් ක්‍රමයක් කරපල්ලා. මේ අතර තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව සමාජවාදී තරුණ පෙරමුණ මහජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් අද අනුරාධපුරයේදී සංවිධානය කර තිබුණා. මේ අතර රට තුළ දැවැන්ත ඉන්ධන අර්බුදයක් නිර්මාණය වී ඇති මොහොතක ඛනිජ තෙල් සංස්ථාවේ ලොකු පුටුවල මහත්වරුන් අපූරු තීරණයක් ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
බිලියන ගණන් පාඩුවයි කියන පසුගියදා ඉතිහාසයේ වැඩිම තෙල් මිල වැඩිවීමත් ජනතාවට දයාද කළ කණිජ තෙල් සංස්ථාවේ සේවකීන්ට අවුරුදු බෝනස් දෙන්න හදන බවටයි පුවත්පත් අද වාර්තා කර තිබුණේ. රුපියල් කෝටි 50කට අධික මුදලක් ඒ වෙනුවෙන් වෙන් කිරීමටද අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවට එම පුවත්පත් වාර්තා සඳහන් කරනවා. කකුලේ පෑගෙන වැලි කැටයක් තරමටවත් ජනතාව ගැන නොහිතන පාලකීන් සහ කණිජ තෙල් ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරීන් බෝනස් දීමේ තීරණයක් ගෙන තිබේ නම් එවැනි අපරාධ මහ පොළව උහුලයිද. මෙන්න දැන් ලැබුණු පුවතක්. සිමෙන්ති කිලෝ 50ක කොට්ටේක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට මීටර් සුළු මොහොතකට පෙර තීරණය වී තිබෙනවා. ඒ අනුව සිමෙන්ති කොට්ටේක නව මිල රුපියල් 1850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දැන් ජනතාවට විදුලි බිලෙන් කරන්ට් එක වදින්න ඔන්න මෙන්න කියලා තියෙන්නේ. ලේසි පහසු ගානකට නෙමෙයි. 100%කින් 500කින් විදුලි බිල ඉහළ යන බවයි මන්ත්‍රී පාටලි චම්පික කියන්නේ. ඇති හැකි අයට අඩුවෙනොත් නැති බැරි අයට වැඩියනොත් විදුලි බිල වැඩි කරන්න ලෑස්ති වෙනවා කියලායි මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරන්නේ. කොහොම වුණත් අන්තිමේදී ඒ බරත් පැටවෙන්නේ රටේ අහිංසක ජනතාවගේ කර්මතයි. රටතුල මේ වන විට උද්ගත වී ඇති බරපතල අර්බුද අතර විදුලි අර්බුදයත් ප්‍රධානයි. විදුලි අර්බුදයට නිසි විසඳුමක් තාමත් සොයාගන්න බැරි නිසා හදිසි විදුලි මිලදී ගැනීමකටත් අවසර හිමි වුණා. කොමුණත් කාගේ කාගේත් සාක්කුවලට මේ හරහා කොමිස් වැටෙන බවට නම් මේ වන විට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. අන්තිමේදී විදුලි අර්බුදයේ විදුලි බිලටත් අත තියෙන තැනටයි පත් වෙලා තියෙන්නේ. මේ විදුලි බිලේ වැඩිවීම ගැන දැන් කණින් කොණින් විවිධ ආරංචි පැතිරෙන්න පටන් අරගෙන විදුලි බිල වැඩි කිරීම නිසා වැඩිපුරම පීඩාවට පත් වෙන්නේ ගෘහස්ත විදුලි පරිභෝගිකයින්. ඒකක බිඳුවේ ඉඳන් 30 දක්වා විදුලි පරිභෝජනය කරන ඉන්නවා 13,89,000කට ආසන්න පිරිසක්. ඒ පිරිසේ විදුලි බිල 100,499කින් ආසන්නයෙන් 5 ගුණයකින් වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකක 31 ඉඳන් 60ට ඉන්නවා ආසන්නයෙන් 17,500කට ආසන්න ප්‍රමාණය 100,350කින් කියන්නේ 3.5ක් වැඩි විදුලි බිල වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකක 61 ඉඳන් 90ට ඒකේ ඉන්නවා 16,93,000ක් පමණ 100,166කින් විදුලි බිල වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකක 180ට වඩා පාවිච්චි කරන අයගේ මේගොල්ලෝ අය කරන්න යෝජනා කරලා තියෙන 18%ක් පමණයි. කඩසාප්පු හිමියන්ට 28%ක වැඩිවීමක් යෝජනා කරලා තියෙනවා. හෝටල් වලට 27%ක වැඩිවීමක් යෝජනා කරලා තියෙනවා. කර්මාන්ත ශිෂ්ටයට 40%ක වැඩිවීමක් යෝජනා කරලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය බලාපොරොත්තු වෙනවා ආසන්නයෙන් සමස්තයක් ඇරිට තමන්ගේ ආදායම 60%කට වැඩි ප්‍රමාණයකින් වැඩි කරගන්න මේ ක්‍රමයට. 24 පෑම විදුලිය දෙන්න බැරි ආයතනයක් විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීම කොච්චර යුක්තිසහගතද කියන එකත් අපි සලකා බැලිය යුතුයි. ආණ්ඩුව දැන් මිල වැඩි කරන්නේ මේ චුට්ට එහෙම නෙවෙයි එන පත තමයි අපේ ජනතාවගේ හිස් මත අතාරින්නේ. මේ අතර විදුලි බිල කී ගුණයකින් ඉහළ දමනවද කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාද හෙළිදරව්වක් කළා. අන්ත දුප්පත් අහිංසක මිනිස්සුන්ට 499කින් 350කින් වැඩි කරන්න යෝජනා කරන ආණ්ඩුව සල්ලි තියන අයට ඇති හැකි අයට යෝජනා කරන්නේ 18%කින් වැඩි කරන්න විතරයි. මේ ආණ්ඩුව කාගේ ආණ්ඩුවක්ද? දුප්පත් අහිංසක මිනිස්සුගේ විදුලි බිල 499ක් ආසන වශයෙන් 500යි. වැඩි කරනවා නම් ආණ්ඩුවක් මොකටද? ජනතාව ගැන දුප්පතුන් ගැන කල්පනා කරන ආණ්ඩුවක්ද මේ තියෙන්නේ කියන එක අපි ප්‍රශ්න කළ යුතුයි. අනිවාර්ය විදුලි බිල වැඩිමේ අවස්ථාවක් තියෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒ කොපමණ ප්‍රමාණයක්ද? ඒකට මේ අවස්ථාව හරියද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. විදුලි බිල වැඩි ගන්න ඕන කියලා ඉදීමක් ඇවිල්ලා තියෙනවා. මේ අතර ඉදිරි වසර 6ක කාලය තුල පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් මගින් මෙගාවොට් 5000ක ප්‍රමාණයක් උත්පාදනය කර ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඉන්දියාවේ අදානි සමාගමෙන් මේ සඳහා ඩොලර් මිලියන 500ක ආයෝජනයකට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි මහමාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසන්නේ. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය හරිනම් කිරීමට පත්කල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති ලෙස අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා කටයුතු කරන අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන ආයෝජකින්ට ඉඩ ලබා දීම ඇතුළු කරුණු රැසක් මෙම කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා. කොමුණත් අද දිනේත් ප්‍රදේශ රැසකට පැය 3 විනාඩි 15කට ආසන්න කාලයක් විදුලිය කප්පාදු කරනවා.
ගෑස් බෙදා හැරීමේ කටයුතු මේ වෙන විට යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. එහෙත් ගෑස් පොලිම් තවමත් දකින්න ලැබෙනවා. මේ අතර ගාල්ල ප්‍රදේශයේ අවන්හලක ගෑස් උඳුනක ඇති වූ ගින්නකින් එම අවන්හල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසුවා. අද ඉරිදා දිනයක් හේතුවෙන් විශාල පිරිසක් ගෑස් ලබා ගැනීම සඳහා සූදානමින් සිටියත් අද ගෑස් නිකුත් කිරීම බොහෝ ස්ථානවල සිදු කෙරුණේ නැහැ. මේ නිසා පනුදුර ප්‍රදේශයේද දිගු ගෑස් පොලිම් දක්නට ලැබුණා. අපාන්දර තුනට ආවේ පුතුම කර්මයක් තමයි මේ නම් ගෙවන්නේ නිකන් ආන්නවා කියලා තමයි කියන් තින්නේ පාන්දර තුනට ආවේ කරන්න බැරි නම් වහලා ගෙදර පළයව කියන එක තමයි කියන් තින්නේ ඉතින් මේ වගේ ආණ්ඩුවක් ඉන්නකන් ඉතින් අපිටත් පාර තමයි ඉන්නේ හැමදාම තමයි පළකින්ගේ තියෙන දුර්ලභකම නිසා තමයි මේ මිනිස්සු මේ තරම් රස්සය දුක් විඳිනලා තියෙන්නේ අලුයම පහටත් ගෑස් මෙතන බෑවා කියලාම ඇතුලේ ගෑස් තියෙන විත්තියක් පේනවා නමුත් ඉතින් ගෑස් නිකුත් කරන්නේ නැහැ අදහස කියන්නේ ඉතින් අද පොලිමේ ඉන්නවා හෙටගෙන බලාපොරොත්තුවක් ඇතු අද හම්බෙයිද කියලා දන්නේ නැති හින්දා දුක් විඳිනලා වැඩකුත් නැණි පිච්චෙන්නේ අපේ ලේනේ පහට විතර ආවේ සැපද කියලා තමයි අහන්නේ දවස් 3 9 3 වෙනි දවස අද පාන්දර 3ට මෙතෙන්ට ආවේ කිසිම සලස්මක් නැහැ කියන්න දෙයක් නැහැ ඉතින් රජය ගන්නම් අන්තිමයි ඒ පෙටලොත් ඉවරයි අන්තිමයි බඩුත් නැහැ සන්තෝෂයි කියන තමයි තියෙන්නේ මේ අතර දැඩි ගෑස් හිඟයකට මුහුණ පා ඇති ගාල්ල ප්‍රදේශයේ ජනතාව දින කිහිපයකට පසු පැමිණි ගෑස් ලොරිය අත්පසන්නාද දෙමින් පිළිගත්තේ මේ අයුරෙන් ජය වේවා ගෑස් ආවා ඔබගේ දැක්ම ඉස්සරහා ලොරියක තියෙයිකො අපි මේ ටැංකියට පුරවන් එන්න යන ගම පෙට්‍රල් පොලිමේ හිටියා ඊට කලින් දවසේ ඩීසල් පොලිමේ හිටියා අද ගෑස් පොලිමේ ඉන්නේ මේ සල්ලි වලට බඩු ගන්න ඉන්නේ ගෑස් ගන්න ආපු කොළඹ ජනතාවගේ අදහස් මේ. හොඳට සැප තියෙනවා. ගෑස් සතුටුද? ගෑස් සපයිද? අතේ ඉන්න පොලිමේ ඉන්නවා. ගා කණ්ඩ වෙන්නේ. 225 හොඳට කනවා බණ. අපේ දැන්දෙන් ගිහිල්ලා. ඉදිරියට මොන මොන කෝලින් ඇති වෙයිද කියලා දන්නේ නැහැ. ගාල්ල වත්තේගම ප්‍රදේශයේ අවන්හලක ගෑස් උඳුනක හටගත් ගින්නක් හේතුවෙන් එම අවන්හල සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මේ පාන්දර මම පටන් ගත්ත වැඩ ඊට පස්සේ පැය දෙකක් ඉඳ වැඩ කරනකොට ඒ සැයට ගිනි ගත්තා. කොහොම පෑන් ඔක්කොම පිස්සලා ගියා. ඊට පස්සේ වටේ ඉන්න අය ඇවිල්ලා බොහොම මාරුවෙන් පැය භාගයක් විනාඩි 25ක් විතර මේ මහන්සිලා නිවාගත්ත යන්තම්. බාසුන්නේ කෑ ගහගෙන ආවා ගෑස් එකක් ගිනි ගන්නවා කියලා. ඊට පස්සේ මම පල්ලෙහාට ඇවිල්ලා බලනකොට ගෑස් එක ගිනි ගන්නවා ලොකු හානියක් වෙලා තියෙන එකතුල ඇතුලේ ෆෑන් ලයිට් වලට එහෙම හානියක් වෙලා තියෙනවා. රටේ පවතින ආර්ථික ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාලකීන්ට කිසිදු වගකීමක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ අතර පවතින වත්මන් තත්ත්වයේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන් අද ප්‍රදේශ කිහිපයකදී විවිධ අදහස් පළ කළා. භාණ්ඩාගාර ගිණුම ඍණ කෝටි ලක්ෂේ. එයා ලංකාවක ඒකෙත් දැය ප්‍රමාණ කෝටි 20000කට වඩා වැඩි. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ඒක ගිණුමත් පතුලට මෙහෙරදලා. භාණ්ඩාගාර ගිණුමත් හිඳිලා, තෙල් සංස්ථාවේ ගිණුමත් හිඳිලා, එයා ලංකාවක ගිණුමත් හිඳිලා, විදුලි බල මණ්ඩලයේ ගිණුමත් හිඳිලා. ජාති අමතලව ප්‍රකාශ කර මොකද පරිප්පු රුපියල් 60යි සැමන් රුපියල් 100යි පරිප්පු කිලෝග්‍රෑම් එක රුපියල් 360 වෙනකොට කසායි බිබු ගලුව වගේ මහා කණ්ඩ යම් ප්‍රමාණයකට හරි අස්වැන්න ලබා ගන්න පුළුවන් උනේ ගෝඨාභය රාජපක්ෂේ කඩිනම් කාබනික අටමගල නිසා නෙවෙයි ගොවින් ගවහ නේද පොඩි යූරියා ටිකක් ඉතුරු වෙලා තිබ්බා සමහර ව්‍යාපාරික ගව තිබ්බා හැබැයි යල කන්න වෙනකොට ගොවිය ගවත් පොහොර නැහැ ව්‍යාපාරික ගවත් පොහොර නැහැ නේද ආණ්ඩුව ගවත් පොහොර නැහැ එනස විශාල ආපදාකාරී තත්ත්වයකට අපේ රට මුහුණ දීලා තිබෙනවා හැබැයි නායකයන්ට මේ පිළිබඳ වගේ වගක් නැහැ අපි කවුරු සූදානම් වෙන්න ඕන මේ ආණ්ඩුව පළවා හැරීමේ සටන ආරම්භ කරන්න මේ ආණ්ඩුවට කිසිම දෙයක් දැන් කියලා වැඩක් නැහැ කියන්න තියෙන්නේ එක දෙයයි මේ රටේ ජනතාවට කරුණා කරලා අලුත් ආණ්ඩුවක් තෝරගන්න අවස්ථාව දීලා යන්න කියලා විතරයි කියන්න තියෙන්නේ. ඉතින් අපි දන්නවා කිව්වට විසිරුවන්නේ නැහනේ. ඒගොල්ලෝ මේ ජොබ් එක කරගෙන යන්නේ. ඒගොල්ලන්ගේ කම්පැනි ලංකාව. ඒගොල්ලෝ කරගෙන යන්නේ ඒ කම්පැනියෙන් හම්බ කරන එක. දැන් ඉස්සර කිව්වා අපි තුන්වෙනි ලෝකේ රටක් කියලා. ඉතින් දැන් කියන්න තියෙන්නේ හිඟන රට කියලා. ඉතින් රටම කෑල්ල 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 දීලා ඉවර කරලා තියෙන්නේ. රාජපක්ෂ කෑල්ල ඉවර කරන්නයි දැන් තියෙන්නේ. අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ රනිල් එක්ක හරි, බැසිල් එක්ක හරි, මහින්දලා එක්ක හරි, සජිත්ලා එක්ක හරි මේ රට ගොඩනගන කිසිම වැල්ල පිළිලකට යන්නේ නැහැ. මොකද ඒකෙන් වෙන්නේ රට ගොඩනගන්න දෙන අවස්ථාව නැති වෙන්නේ.
නීලා නොවන මට්ටමින් මාධ්‍ය වාර්තා කරන අක්‍රමාත්‍යවරයාගේ වෙනස්වීමක් සම්බන්ධව ඒ අතරේ කියන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එතනට රීප්ලේස් වීමක් වගේ දෙයක් ප්‍රශ්න තියෙන්නේ අගමැතිතුම වෙනස් වුණාට පස්සේ මොකද්ද වෙන වෙනස රටට ඔය අගමැතිතුම වෙනස් වුණොත් එහෙම ඉතින් ඔය රාජපක්ෂ පෞලෙන් කවුරු කියන්නේ අගමැති වෙයි එකම ක්‍රීඩාව කරන කාඩ් කුට්ටම හිටපට යනුවට මේක හරියන්නේ නැහැ ඇත්තටම ඉතින් මහින්ද මහත්තයා අගමැතිකම තියාගෙන අපිට දේශීය ක්‍රමයට රටවල දාන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ අගමැති කරුවොත් අපිට බටහිර ක්‍රමයට වල දාන්න ඉතින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරේ මං යන පස්සරයක් කරලා තිබෙනවා එතුමා දැන් වලක් හැපුවා ඒ පස් වතාවක අගමැතිකම් කරලා මේ පාර පුළුවන් එතුමාට හරි වතාවට ලැබුණොත් වල දාන්න එනිසා බටහිර ක්‍රමයට වල දානවට නැත්තම් රාජපක්ෂ සිස්ටම් එකට වල දානවද කියන වෙනස විතරයි අපි දැන් දකින්නේ මේ ආ කියන ඔය අගමැති මාරු වුණොත් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසනු කතා දැන් බැසිල් රාජපක්ෂ මුදල් නැමැතිවරයා කියනවා යුක්‍රේනියයි රුසියාවයි ගහ ගන්නවා ඒකෙන් වෙන හානිය හින්දා අපිට මේ රටට සහන දෙන්න බෑ යාන්ුවක් මොකටද තව අපිට මාස 3ක් 4ක් යනකොට මේ ප්‍රශ්නේ සමතේකටපත් කරගන්න පුළුවන් ඒක අද උක්‍රේනයේ සහ රුසියාවේ යුද්ධයත් එක්ක තෙල් ප්‍රශ්නේ ගෑස් ප්‍රශ්නේ හා පිටි ප්‍රශ්නේ තව බරපතල ලෙස හේතනින්ද රටට ලෝකයට දැනේ අරි උජාරුවට කැබිනට් අමාත්‍යවරු කියනවා පාලන මිලක් නැහැ ඒ ඉඳ ඔක්කොම වැඩි වෙනවා කියලා අපි රජයට කියනවා වාම අත්‍යවශ්‍ය ආහාර සඳහා වාම බේත්තික සඳහා පාලන මිලක් ගේන්න ආසියාවේම අඩුම තෙල් බිල තාම තියෙන ශ්‍රී ලංකාවේ මෙච්චර වැඩි වෙන්නේ ඉස්සෙල්ලා ටික ටික වැඩි කරගෙන ගියා නම් ප්‍රශ්නයක් නැහැ තමුන් ආන්සර් නේ අපි අල්ලගෙන හිටියේ මේක අඩු වෙයි කියලා බැරිම තැන තමයි අතරෙන්ද වෙලා කෑම බීම නැහැ ඩීසල් නැහැ පෙට්‍රල් නැහැ ගෑස් නැහැ මේ හැම දෙයක්ම නැහැ පාන් ගෙඩියේ මිලත් රුපියල් 30කින් වැඩි වෙලානේ ආණ්ඩුවේ උද්දච්චකම වෙන මොකුත් නෙවෙයි අවශ්‍ය පරිදි ඉන්ධන සපයා ගැනීමේදී මූල්‍ය අර්බුදක සමහර තැන්වලදී හිටිය ඇත්ත කතා කරන්න ඕනේ ඒක निराකරණය කරගෙන දැන් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය රටට ගොඩ බාලා තියෙනවා බඩු තුනම ෆේල් වැඩ කරන විරුවාද ඒකේ තිබ්බේ වැඩි කරන විරුවාද කියන එක පිළිබඳව අපිට පොඩි ප්‍රශ්නයක් දෙනවා අපි මා ජනාධිපතිතුමාට මාසයක් කාලය දෙනවා දැන්වත් දඩබ්බර පිළිවත් අතාරපල්ලා තමා තමයි හොඳටම කරේ කියන අදහසෙන් එලියට බහැපල්ලා තරව පාක්ෂික කණ්ඩායමක් ගෙනල්ලා කටවා කරලා රට කොහොමද ගොඩගන්නේ කියලා කියාපල්ලා ලෝක වෙළඳපොළ තෙල් මිල වැඩි වෙලා තියෙනවා කියන එක අපි විතරක් නෙවෙයි විපක්ෂයත් කියනවා දෙගම පිළිමැත්තුමත් අමාත්‍යංශ ඉන්න කාලේ එතුමත් කිව්ව තෙල් මිල වැඩි කරන්න කියලා IOC සමාගම මිල වැඩි කරාට පස්සේ තෙල් සංස්ථාවත් මිල වැඩි කරගෙන යනවා. ඒ කියන්නේ දැන් IOC සමාගමේ තීන්දුව తీරන වලට හිස නමන තත්ත්වයක් අද වෙනකොට ආණ්ඩුව උදා කරලා දීලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාවත් මොනවද කියන්නේ ඩොලර් මවන්න පුළුවන්. අණ්ඩ දිසානායක මහත්තයාට පුළුවන් ඩොලර් මවන්න. තව මාසයක් දෙකක් යනකොට මේ පෙට්‍රල් අර්බුදේ ඩීසල් අර්බුදේ අපි විසඳ දෙනවා ඉදිරි සති දෙක තුන ඇතුළත. මමත් අහගෙන බැසිල් ඇමතුමා කියනවා මේ අපි කියපුවා ඇහුවා කියලා. හැබැයි බැසිල් ඇමතුමා අපි කියපුවද හරියට අහගෙන ඉඳලා. මොන් කෑලි කෑලි තැන් තැන් වලින් අහගෙන මේ වැඩේ තිබ්බටත් වඩා අනාගෙන. අපේ රටේ භාණ්ඩාගාරයේ තිබෙන විදේශ මුදල් ප්‍රමාණය අතිශයම සීමා සහිතයි. අපේ රටේ තිබෙන තෙල් ප්‍රමාණය අතිශයම සීමා සහිතයි. ඒ නිසා අපි මේව ආරක්ෂා කරගත යුතුයි කියන තැන ඉඳලයි මුදල් අමාත්‍යතුමා ක්‍රියා කරන්නේ. අධිපති කබ්‍රාල් මහත්තයා මහ බැංකුවට ආපු ගමන් කිව්වා මාස 6ක රෝඩ් මැප් එකක් එක්ක ආවේ කියලා. එයාගේ රෝඩ් මැප් එක අනුව වෙන්නේ නැති අද රුපියල් 30කින් පාන් ගෙඩියක් ඉඩ ගිහිල්ලා තියෙන්නේ. රුපියල් 300කින් 400කින් ගෑස් මිල ඉහළ යන්නේ. දැන් ඊළඟට තව මාස 3ක් 4ක් ගිහිල්ලා කියයි කබ්‍රාල් වැරදි තමයි. කබ්‍රාලයි කරාම ඔක්කොම හරි කියලා. පාර්ලිමේන්තුවේ සෝපානයක් නැවැත්තුවයි කියලා, ලයිට් දෙකක් නැවැත්තුවයි කියලා, අහිංසක රජයේ නිලධාරියාගේ ඩීසල් ටික කැපුවයි කියලා මේක විසඳෙන්නේ නැහැ. ඊට වඩා නාස්ති කරන දේශපාලඥ රජයේ නිලධාරීන් එයාගේ ඒ නාස්තියටත් වැට බැඳීමට කාලය ඇවිල්ලා තියෙනවා. බෞද්ධ යාත්‍රා වලට රුපියල් 55 වැඩි වුණු මුදල සහනාධාරයක් ලබා දෙන හැටියට ඉල්ලීමක් කරන රජයට මේක හරියාකාර අපට ලබා නොදුන්නොත් සෑම වරායවල් 22ම රටේ තියෙන විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරමු ආර්ථික වශයෙන් තව දුරටත් මිනිසුන්ගේ පීඩාවට පත් කරන්න බහඬ අංගන්න ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙයි. දැන් මේවා කිව්වහම ඉතින් විනය පරීක්ෂණ එයි. මිනිසුන්ට අත්‍යවශ්‍ය බහඬ හිඟන ඒ වෙනුවෙන් අපි කතා කරන්න සූදානම්. අපි කියනවා ආණ්ඩුවට රාජපක්ෂ ආණ්ඩුවට මේ රටේ ජනතාව ජීවත් කරවන්න බැයි නම් දෙයියන්ගේ පිටෙන් මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඇමරිකාවට යන්න අපිට කරන්න පුළුවන් අයිට මේක බාර දෙන්න ආණ්ඩුව පෙරලීමට හෝ ජාතික ආණ්ඩුව පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ මොහොතේ කටයුතු කරන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොනරාගල දිස්ත්‍රික් සමුළුවට අද එක්වෙමේ.
ඉවසුව ඇති වෙන්න පුළුවන් හැබැයි රටේ ජනතාව විල්ලන්නේ රටට සාධාරණයක් මිසක් රටේ වෙනසක් මිසක් එහෙම නැතුව හිතන හිතන වෙලාවට ඉවසුව ඇති කියලා තීන්දුව ගන්න එක නෙමෙයි තාත්තා ගිහිල්ලා උදේට ඉන්නවා තෙල් පොලිමේ අම්මා ගිහිල්ලා ඉන්නවා ගෑස් පොලිමේ පුතා යවනවා කිරිපිටි පොලිමට මේකයි අද මේ රට ඇති වෙලා තියෙන තත්ත්වය දැන් පහුගිය දවස්වල අපි ගිහිල්ලා මේ තත්ත්වය කිව්වා අපි රැස් වෙලා 14 දෙනාම අපි හිතුවා දැන් හරිනුත් දෙන්නේ කයින් කළා මේ ඉන්න ඕන එක එක කට්ටිය මේවා ඉන්න කට්ටිය ගිහිල්ලා කියනවා නෑ මුණුත් එලවන්න ඕන කියලා අපි හිතුවා දැන් මේකටයි අපිට එන්න කිව්වේ අපි තීන්දුව කරා එක වචනයක් හරි අපිට වැරදි විදියට කිව්වනම් අපි ඇමතිගන් තියාගනින්නලා අපි එළියට ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරනවා කියන අදහසින් තමයි අපි ගියේ හුඟක් දේවල් කරන්නේ අශ්‍රයා ගියායින් පස්සේ ස්ථාලේ වහලා දාන එක අද නිලධාරීන් දේශපාලන නායකත්වයේ දෙන තීන්දුවක් පිළිගන්නේ නැහැ මෙන්න මේ අර්බුදයේ තියෙනවා මේ අර්බුදයේ රජයේ තේරුම් ගන්නට ඕන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපිත් එක බාරයක් වුණා අපිත් එක ගිවිසුමක් අස්සන් කරා හැබැයි බාරය ඔප්පු කරේ නැහැ බාර ඔප්පු කරේ නැති එකේ ප්‍රතිඵල තමයි අද සෙට් එකක් ගන්න යන පොලිම අද ගෑස් ටික නැහැ අද තෙල් ටික නැහැ අද ලයිට් ටික නැහැ හතරගම් දෙයි හාමුදුරුව අපිව බේරුවා අපිටත් නැත්තම් පාරේ බැහැල යන්න හම්බෙන්නේ නැහැ ඒකක 30ට අඩු හැම කෙනෙක්ගේම විදුලි බිල 100ට 500කින් වැඩි කරන යෝජනා විදුලි බල මණ්ඩලය හදලා තියෙනවා අපේ බඩු මිල ගියාට අපේ ආදායම එදා තිබුණ රුපියල් 25000ම තමයි කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු මේ දේශපාලනය කරන්න අපිට හම්බෙන්නේ නැහැ තව කාලයක් මිනිස්සු හිතාන ඉඳ පාරට බැස්සම ඒ පාරට බහින මිනිස්සුත් එක්ක අපිත් පාරට බහිනවා හැර වෙන විකල්පයක් මට නම් තේරෙන්නේ නැහැ මම තියා ගන්න වර්තමාන නායකයින්ට මම ආණ්ඩුව බාර දෙන විට අපේ හාමුදුරනේ මේ රට ආහාර වලින් ස්වම්පෝෂිත වෙලායි තිබුණේ මේ හදාගත්ත පොහොර අර්බුදය අපි මහා ප්‍රපාතයකට අරන් ගියා අද රටේ ජනතාව කඳුලින් ජීවත් වෙන අවස්ථාවක් මේ අවස්ථාව අපි ඵලයේ ලබා ගැනීම සඳහා හෙට අනිද්දා ආණ්ඩු පෙරලන්න හෙට අනිද්දා ආණ්ඩුවක් හදන්න එහෙම නැත්නම් ජාතික ආණ්ඩු කතාව පිළිබඳව නොයෙකුත් ආරංචි තියෙනවා ජාතික ආණ්ඩු හදන්න ඒ වාට අපි සම්බන්ධ වෙන පිරිසක් නෙවෙයි අද තිබෙන ආර්ථික අර්බුදයේදී පළවෙනි කාරණය තමයි අපේ හාමුදුරනේ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳව ප්‍රශ්නේ රටට. දැන් අද තිබෙන තැනින් අපි ගොඩ එන්න මූලික දේ තමයි ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීම. මේ රටේ කිසිම පුරවැසියෙකුට කම්කරු සටන්වලදී විරෝධතාවලදී එහෙම නැත්නම් හිරගෙදර ඉන්න අපරාධකාරයෙකුට කිසි කෙනෙකුට ආණ්ඩුවේ තුවක්කුවක උණ්ඩයක් මගේ කාලේ එක්කෙනෙකුටවත් පත්තු වුණේ නැහැ කියන එක මම තමුන්නාන්සලට පැහැදිලිව කියන්නට ඕනේ. මං ඒ විදිහට ඒවා ඔක්කොම රැක්කා. ඒ විදිහට තමයි ප්‍රශ්න දිහා බැලුවේ. හිටපු ජනාධිපතිවරයා සමග ඉදිරි ගමනක් නැති බව උතුරුමැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසනවා. ඒ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමේ. මම හිතන්නේ පහුගිය කාලේ නම් එතුමා කිව්වා ජනාධිපති වෙලා ඉන්න කාලේ මං 10ට නිදා ගන්නවා කියලා. මම හිතන්නේ දැන් එතුමාට නිින්දියන්නේ නැහැ. හේතුව අද පාස්කු ප්‍රහාරයේ චෝදනා එක පිට එතුමාගේ මත වැටලා තියෙනවා. මම හිතන්නේ එතුමත් එක්ක විමල් විරවංශ ඇමතිතුමාලට ගම්මන්පිල ඇමතිතුමාලට ගමනක් යන්න පුළුවන් කියලා. කාගෙත් එක්ක ගියත් මම හිතන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. එතුමා ළඟ අනිත් පැත්තට කැරකෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. වර්තමානය තුළ මේ රටේ ජනතා බලාපොරොත්තු සියල්ල සුණු විසුලනාර තියෙන්නේ රජයේ පාලකයන් නායකයන් මං හිතනවා මේ කොරෝනා වසංගතයට මුවා වෙලා නිදහසට කරුණු කියන්න ඉදිරිපත් වුණාට තමන්ගේ කොමිස් මුදල් වලින් සාක්කු පුරවා ගැනීමේ ඒ අරමුණු ඉලක්ක කරගෙන සැලැස්මක්කින් තොරව යන ගමනක් තුළ සිද්ධ වෙච්ච ආර්ථික විනාශයක් තමයි වර්තමානයේ තුළ ඇති වෙලා තියෙන්නේ. තවදුරටත් මේ පොහොට්ටුවේ ඉල්ලීලා ඉන්න මිනිස්සුયા පිළිබඳව මේ රටේ මහජනතාව විශ්වාසයක් තියේයිද? එතුමා අයින් වෙලා එනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න අපි සූදානම්. මේ රටේ මේ ප්‍රශ්නේ විසඳන්න මේ රටේ හොරකම නාස්තිය දූෂණය නැති කරන්න මේ රටේ තියෙන ඕනෑම පක්ෂයක් එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න නව ලංකා නිදහස් පක්ෂය හැටියට අපි සූදානම් කියන එක පැහැදිලිව අපි කියන්න ඕනේ. හෙට දිනේ සිට පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීමට අවසර හිමිවනවා. කොවිඩ් වසංගතය හමුවේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවනොත් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. මේ අතර දින 69කට පසු දෛනික අඩුම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. හෙට දිනේ සිට පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පසුගියදා නිකුත් කළා. ඒ අනුව හෙට සිට සියලුම සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවිය හැකි.
කෙසේ වෙතත් පවතින COVID-19 වසංගත තත්ත්වය හැමේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව හොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ වන විට දෛනික COVID රෝගීන් හා මරණ වාර්තා වීමේ අඩුවීමක් දක්නට ලැබෙනවා. දින 69කට පසු දෛනික අඩුම COVID රෝගීන් සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 347 දෙනෙකු ලෙසයි. මෙරට සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාවද 655730 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ යටතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 745346 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. මෙවන විට ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකින් සංඛ්‍යාව ඉහළ යමින් පවතිනවා. ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. සංචාරක කර්මාන්තය උදෙසා පිරිපුන් රටක් වන අප රට තුළ ඒ සඳහා බොහෝ උරුමයන් පවතිනවා. අද රට තුළ පවතින බොහෝ ප්‍රශ්නවලට තිබෙන මූලික ගැටලුව ඩොලර් හිඟය. රටේ ආදායම වැඩි කරගත හැකි කර්මාන්ත ශ්‍රේෂ්ඨයක් වන මේ රජයේ නිසි මැදිහත් වීම තුළින් වැඩි දියුණු කරගන්න අපට පුළුවන්. අපේ රටේ ගස් යට කුණු වෙන කොස්කෙඩිය අද තායිලන්තයේ මැලේසියාවේ ඩොලර් 7-8ට විකිණෙන්නේ දියුණුවේ ආකර්ෂණයත් සමගමයි. මෙවන විට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පළකලේ මෙවන් අදහසක්. දැන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙනවා. මේ සංචාරකීන්ගේ වර්ධනයත් සමගම ඔවුන්ගේ ආරක්ෂාව ඒ වගේම ඔවුන් ගමන් කරන විට මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යෙදීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. දැනට විශේෂ සංචාරක පොලිස් ස්ථාන 15 ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම සංචාරකීන් බහුලව ගැඹසින ස්ථාන ආශ්‍රිතව සංචාරක කර්මාන්තයට පිටුවහලක් වන ආකාරයේ කරදරයකින් තොරව සංචාරය කිරීමට අවශ්‍ය වටපිටාව සාදා දීම පොලිස් සංචාරක පොලිසියෝ ලෝකකීමක් ලෙස සලකනවා. පොලිසියේ උත්සාහය ප්‍රශංසනීයයි. හැබැයි පොලිසිය ආරක්ෂාව දෙන්නත් සංචාරකීන් රටට එන්න ඕන. විදුලිය නැතිව, තෙල් නැතිව, ගෑස් නැතිව ආනයනය සීමා කරලා මේ කරන දේවල් වලින් නම් සංචාරකයෝ රටට එයිද කියන එක ලොකුම ප්‍රශ්නයක්. කෙන්‍යා කුරුණන් කේනි ප්‍රදේශයේ පළම්පාරුවක් පෙරළී මීට මාස 4කට පමණ පෙර පාසල් සිසුන් ඇතුළු 8 දෙනෙකු මිය ගියා. ඒ ආරක්ෂිත පාලමක් ඉදිකර තිබුණේ නැති නිසායි. මේ කේතවාචකයේ සිද්ධ වුණ ගමන් බලධාරීන් නිලධාරීන් පොරොන්දු දුන්නා පාලම හදන බවට. ඒත් තවමත් පාලමේ කණු විතරයි දකින්න ලැබෙන්නේ. මේ ඒ පිළිබඳ සියත අපසිදු කළ සොයා බැලීමක්. අනාරක්ෂිත පාලම්පාරුවක් පෙරළී කින්නියා කුරුණ්ණන් කෙනි ප්‍රදේශයේ පාසල් සිසුන් ඇතුළු 8 දිනකට දිවි අහිමි වූ මහා කේදවාචකයේ සිදුවී අද වන විට මාස 4ක් ඉක්මවා ගොස් තිබෙනවා. පාසල් සිසුන් 6 දිනක ඇතුළු පුත්කලින් 8 දිනකට මෙලෙස සිය ජීවිතයෙන් එදා වන්දි ගෙවන්න සිදු වූයේ කින්නියා කුරුණ්ණන් කෙනි ප්‍රදේශයේ සිට නගරයට යන පාලමේ වැඩ කටයුතු ගැන බලධාරීන්ගේ අවධානය යොමු වූයේ නැති නිසායි. පාලමේ වැඩ කටයුතු නිමවනතුරු කින්නියා ප්‍රදේශයේ ජනතාව එදා නගරයට ගියේ අනාරක්ෂිත පාලම් පාරුවකින්. කුරුණන් කෙනි ජනතාව එදා දිගින් දිගටම කිව්වේ බලධාරීන්ගේ නොසලකිල්ල නිසා පුත්කලින් 8 දිනකට එලෙස දිවි අහිමි වූ බවයි. මේකට ආපු ඉංජිනේරු මහත්තුරු, ආදී මහත්තුරු, මේකට ආපු ඇමතිවරු මේ බම්බු ගහගෙන ඉන්නවද කියලා තමයි අහන්න තියෙන්නේ. මෙම කේදවාචකයන් අනතුරු වත් ජනතාවට නගරයට යන්න කුරුණන් කෙනි පාලම ඉදිකරනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව සිය බලාපොරොත්තු දල්වාගෙන සිටියා. මෙම කේදවාචකයේ සිදුවී දින කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් කුරුණන් කෙනි ජනතාවට නගරයට යන්න බස් රථයක් යොදවනු ලැබුවා. එහෙත් එම බස් රථයට යාමට තමන්ට විශාල දුරක් යාමට සිදුවන බවයි ජනතාව පවසන්නේ. මෙවන තුරුත් තත්වය සෝචනීයයි. තවමත් කුරුණන් කෙනි පාලමේ ඉදිකිරීම කටයුතු අවසන් කර නැහැ. එදා දවසේ පටන් අද වන තුරුත් මෙම ස්ථානයේ කිසිතු සංවර්ධන කටයුත්තක් සිදු කර නැහැ. කුරිඤ්ඤංකණි මෙම පාලම එදා තිබූ තත්ත්වෙම තමයි අදටත් තිබෙන්නේ. මෙහි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම ජනතාවට ගමන් කිරීම සඳහා යාන්ත්‍රික බෝට්ටුවක් සූදානම් කර තිබුණා. නමුත් මේ මොහොත වන විට එයක් ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙම පාලම මේ මොහොත වන විටත් කිසිම ඉදිකිරීම් ආයතනයක් විසින් වැඩ කටයුතු ආරම්භ කර නැහැ.
මේ පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දමා තිබෙන ආකාරයයි. පාලම ඉදිකරන තුරු ප්‍රදේශවාසීන් යලිත් తాවකාලිකව ඉදිකරගත් අඩිපාරක් සිය ගමන් සඳහා යොදාගෙන තිබුණත් එයත් අවදානම් බවයි වාර්තා වුණේ. இந்த பாலத்தின் அவலநிலையை கருத்தில் கொண்டு මේ පාලම හරි විදියට හදලා දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා. මෙතන తాවකාලිකව හදලා තියෙන පාරත් හරි විදියට නැති නිසා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. අපිට නගරයට යන්න හරි පාරක් නැහැ. වෙන විකල්පයක්වත් නැහැ. එந்தவித வசதிகளும் இல்லை. போக்குவரத்து வசதிகளும் இல்லை. තවත් ජීවිත ගණනාවක් නිකරුණේ වතුරේ පාවෙන්න ඉඩ නොදී වග කිව යුතු පාලකින් කඩිනමින් මේ අහිංසකින් දිහා හැරි බලනු ඇති බවයි සියත අපගේ විශ්වාසය. මාතලේ ප්‍රදේශයේ දිකල ඇවිදින මන්තිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට අද යුද්ධ හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සහභාගී වුණා. සෞභාගයේ දැක්ම යටතේ මෙය ඉදිකර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍යමය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ඇවිදින මන්තිරු ඉදිකර තිබෙනවා. මාතලේ නගරය තුල පිහිටි ටීටී නානායකාර උද්‍යානය තුල ඇවිදින මන්තිරුව ඉදිකර තිබු අතර එය අද ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා විසින් විවෘත කරනු ලැබුවා. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදේ නානායකාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. ඇවිදීමේ මන්තිරුවක් නාගරික සංවර්ධන අධිකාරිය රට පුරාවටම මේ ආකාරයෙන් මන්තිරු සහ විවිධ ව්‍යාපෘති කරුණු ලබනවා. එහි එක් අංගයක් හැටියට තමයි මේ සැලකන්න පුළුවන්. ඉතාමත් ස්තුතිවන්ත වෙනවා නගර සභාවට නාගරික සංවර්ධන අධිකාරියට මෙවැනි තීරණයක් ගෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයක් සමග ජනතාව වෙත මෙවැනි පහසුකමක් සැපයීමට කටයුතු කිරීම සැබැදී. දැන් රටවට අපවත් කිහිපයක් කැටියෙන් කැලණි මුල්ලේ සදහම් සිසිල බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ නව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පූජෝත්සවය අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමරිකානු නාවික හමුදාවට අයත් බර්ක් ක්ලාස් ඩිස්ට්‍රොයර් වර්ගයේ නෞකාවක් ත්‍රිකුණාමලයේ වරායට සේන්තු වී තිබෙනවා. එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සාම්ප්‍රදායිකව පිළිගැනීම සිදු කෙරුණා. පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලින් 89 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා. විදේශ රටක නිෂ්පාදිතයයි සැලකෙන නීති විරෝධී ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු පල්ලෙකැලේ වනජීවි නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ වන විට නිකුත් කිරීමට උත්සාහ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අද හෝ හෙට දින තුල ප්‍රතිඵල නිකුත් කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විශාලතම කේරළ ගංජා තොගයක් ගෝනහේන විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය බාරයටගෙන තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන ජාතික ඉදිරි කිරීමේ බැංකුව 150 වන සම්බත්සරයේ පසුගියදා අභිමානවත් ලෙස සමරනු ලැබුවා. එම අවස්ථාවට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය අධ්‍යක්ෂක මණ්ඩලය නිලධාරීන් සහ තවත් ක්ෂේත්‍ර කිහිපයක ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අද අපි ඉදිරි කිරීමේ ස්වර්ණ අභිමානයයි මේ සමරන්නේ. 972 තැපැල් කාර්යාල බද්ධ කරගෙන ආචාර්ය එන්.එම්. පෙරා සූරීන් අපිට ජාතික ඉදිරි කිරීමේ බැංකුව ස්ථාපිත කර දෙනවා. මේ වෙලාවේ ආචාර්ය එන්.එම්. පෙරා නිර්මාතෘවරයනි අපි ඔබතුමාව ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබතුමා නැත්තම් අද අපිට ඉතිරි කිරීමේ බැංකුවක් නැහැ. සම්මන් රාශියකට අපි පුද ලැබුවා. අපි එතෙන්දී අපේ වත්කම ලෙස දැක්කේ අපේ වත්කම් ට්‍රිලියන ප්‍රමාණය නෙවෙයි අපේ ආදරණීය ගනුදෙනුකාර බවතුන් තමයි අපේ වත්කම ලෙස අපි දැක්කේ. ඒ හින්දා වසර 50ක් මුළුල්ලේ ජනහිතකාමී සහ ගුණාත්මක බැංකු සේවයක් නවලව ඩිජිටල් තාක්ෂණය සමග මුල් කරගෙන ශ්‍රී ලාංකික ජනතාව වෙත මූල විසඳුම් ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අපි ගනු ලබන උත්සාහය ඉතාමත් අගනේයයි. සම්බර්ධන ලොතරැයි මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව අද නුවරඑළියේදී පැවැත්ුණා. ඒ සම්බර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරංගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට අමාත්‍ය සීබි රත්නායක සම්බර්ධන ලොතරැයි මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වයේ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
ප්‍රවෘත්ති අවසන් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.